ල හඳන් වා දෙෙන්නේ රංගන ශිල්පිනයක් ඒ වගේම ව්‍යවසාවිකාවක් කාන්තාව මහිතන්නේ යම්කිසි ආධ්‍යාත්මික දියුණුවක් හොයන ප්‍රතක්ෂාන කෙනෙක ඔබ රංගනය කියන විශෂේ තෝරගන්න විශේෂිත වුණු හේතුව අක්තියනවාද ොනවාදේ හේතු. මම රංගනය මුලින්ම තෝරගත්තන හැතටම මම තෝරගත්තේ නර්න කලා නර්තන ම ොරි කාල නම් හැදැරු අවරුදු හතරෙ පහේවගේ න. ඉතිං නර්තනයක්ත් එක් මංහිතන්නේ රංගනයට අවස්ථා ගොඩක් තියනෙන අපේ විශේෂම් සම්ප්‍රදායයක් නර්තන කලාා තුළල. ඉතිං ඒ වගේ තරා විදිහක අධදැකීම් සමූහයක්ක් මට රංගනය පිළිබඳත් යම් කිසි ආසාාවක් සහ කැමැත්තක් ඇතිවෙන. ඉතිං ඊට පස්සෙ මට හිතන ආමක මට පුළුවන් මේකත් හරි සුන්දර කලාවක් කියේ ඉති එතන තමයි රංගනයට මුලින්ම කැමැත්ක් ඇතිවෙන නොමගේ ජීවිත මිදන කලාව කියනද මුලින්ම ට ද වෙන්න ඒවගේ . ඒ හදවතේ රිද්මයක් බංහිතන්නේ නර්ථනය මුලිම. ඒකෙන් එක් තරා විදිහක බ්‍රාංචෞ් වීමම හැරියයට තමයි රංගණයක්ත් එකතුවන්නේ ඉතින් ඊට පස්සේ ඒක මං හදාරනවා ඒක හොයාගෙනය නව වදුරටත් රංගනය කියනදේ කොහොමද මේක දියුණු කරගන්න ප මත් අම් කරගන්න කියනෙ මම හයයාගෙන නොකද මම දන්නවා නර්ථතනය තුළිනුත් මේ අපි කලාව කියන දේ අප හදාරන්ඩ ඕන සහ එක්තරාවිද්‍යියකට ශස්ත්‍රය හැට දියුණ කර නට ෙති රංගයක්ම විදිරි මයිට පස ෝගන්නේ එහෙම තමයි එන්නේ රංගනයට පලවෙනි රංගනය ගැන මතකයමකක්ද පලවෙනි රංගනය මෙමයි රංගනය ම පොඩිකාරිද කරන දෙයක් හරි කැමැත්තිෙන් විෂ පවල් පසුබිම තුළල ේදිිකානනාට රඟ දක්වනවා ඉතින් පෞුලයායට මේ බලෙන්ම එක පෙන්නවා කුස පබා එතකොටට විවිධ මාන මේ නාට්‍ය වල කොටස් සිතින් රඟ දක්වල පෙන්න්නවා ඒ වගේම පාසල් කාලේ තුළත් විශේෂෙන් ලංකාවේදිම පාසල්ගේ මියසියස් විද්‍යාලයට ග්‍රඩ් ක් වන එතකොටත්ටමෙන්න්්ඩකේ මේ සඩ එක වේදිකානාට්‍ය මම අධ්‍යක්ෂණය කළ මමම ප්‍රධාශත්ත්‍යයරගෙන එහම කරව තිබුණ ඉතින් එහම තමයි ලින්ම රංගනයට ප්‍රවිශ්ට වෙන්නේ අං රංගනය හයාගෙනයන්නේ ඉට පස ඇත්තට මිතින් ප්‍රෝෆේෂනල් විදිහයට රංගණයට එකතු වෙන්නේ මහිතන්නේ ඉන්දයාවෙදි තමයි මුලින්ම කරපු චිත්‍ර පටලතමයි මුලින්ම රංගණයට ම එකතුවවෙන්නේ. ඊට අමතරව ඔස්ට්‍රලියාව මම වේදිකානාටයවල වැඩ කර තිේන යිස්කෝල කාල ම ල්ි තුන්. හරි යකන නිර්ණ න ද ද නිර්මාණ ල න. සිනමාව පැතිෙන් ඉන්දයා චි්‍රපට තුනකට දයික වෙලා තියෙනවා. දෙක රින එකක් රිලීස් වෙලා තියෙනවා එකක් එන්න තියනවා ලඟදිී. ඊට අතරව ලංකාවේ චිත්‍රපට දෙකට දායක වෙලා තියනවා. යටන් තමයි මගේ මුලින්ම් තිරගත වෙච්ච් සිනමා පටය. ඉට කලින් මම කරපු චිත්‍රපටය 1970 ලබtory කියල ඒක තාම තිරගත උන්නේ නමු ඒේකතයි මගේ ප්‍රථම සින මදායකත් වෙලංකාවේ. ඉතින් ඊට අමතරව TV commercial සි විියෝස් ඒ වගේ දේවල්වලට සම්බන්ධ වෙලා තියෙන. ටෙලි මාධ්‍යයට තාම් මම සම්බන්ධ වෙලා නෑ. හරි. මේ නිර්මාණවල වැඩකරදදි ඒ අධ්‍යක්ෂවරන් එක වැඩකරදි විශේෂම මො විදිී අදකින් බට එකකතුවෙන්නේ ඇතරම නිසංක මං ගොඩක් පසනාවන්තයි මම ඉන්දයානු අධ්‍යක්ෂකෝර එක වැඩ කරලා තියෙනවාඒ වගේ ලංකාවෙ වැඩකරලා තියනවා ඔස්ට්‍රේලියාව තුළත් මට විවිධ නිර්මාණ වලට සම්බන්ධ වනා ඇතකොටහි අධ්‍යක්ෂකොරට එක්වැඩ කළතිින්ති මට විදිහේ පුද්ගලීමමෙක්ක වැඩ කරන්න විවිධ පවිදිහේ කලාකරුවන්නේ එක වැඩකරන්න අවස්ථාව ලැි තින තිං අවංකව මංහිතන්නේ රංගන ශිල්පිනයක් හැටියට අපි හදාරපුදේ එහෙමයි ශාස්ත්‍රැ ඇටියට මම රංගනය ඉගෙන ගත්ත කෙනෙක් ඉතින් රංගනයේ ඉගෙන ගත්තට පස්සේ එතන නිහාට අපිට මංහිතන්නේ ඉගෙන ගන්න ලැබෙන අවස්ථාවතම මේ විධ්‍යක්ක ෘත්තික වැඩකිරීම මංහිතනය මොද අපි සහර වෙලාට හලතේනව පවිත් සහහා ධ්‍යක්ෂක කරුගන කියෙනවා සිනමා පාසලක් වගේ මනත විශ් විද්‍යාලයක් වගේකළ මංහිතන්නේ මේ ඇත්තරම තක්මොකද අපිට ග්‍රෝවෙන් අපිට යාම් කිසි විදිහකි මේ කලාව තවතව තොපමටත් ටම් කරගන්න ලබෙන අවස්ථාවම මේ අ්‍යක්ෂක කර යටකති ඒවගේම තමයි තව කෙනෙක්ගේ නිර්මාණත්මක ඇහැත් එක්ක වැඩකිීම ඒ දෘෂ්ටිකෝනයක්ත් එක වැඩ කිරීමත් මංහිතන්න එතර විදිහ පුද්ගලය හැටියටත් අපේ ගෝත්්‍ය එකට ලොකු දායකත්වයක් ඒකෙන් තියෙනවා මොකද අපි හැම කෙනෙක්ගම පෞද්ගලක දර්ශනය මේ ඇතුල තියනවා සිනමාව තුළයි වගේ කලාව තුළෙට ඒත් මංහිතන්නේ විධ්‍යක්ෂකොරයක වැඩ කරනකට අපිට ලැබෙන එක්තරා සුබවාද අත්දැකීමක් කියලා එක මට ලැබල න කො නොටව ගඩාක් කරන්න තිනතව ගඩක් අ ජක්ෂකරුමගේ ලස්්ට න වැඩකරන්නඕන කියලලා ඒ වගේ විවිධ පරාසය අනොස්සේ තවයි අන්නෝන කියනක තියෙනවා ඉතින් මේ බොහෝම සුළු ටිකක් දැනට කරලා තිය ඉතින් ඉදිරිති ල හරි දැ රංගනය කියන දේ විශයකදන අදාාරන්නන ලබ විශ්වා කරනවා මෙහෙමයි මගේ පෞද්ගලික මතයනං කලාව කියනතිේ විිවිධ පැතික දෝස්සේ බලනකට යම් කිසි හැරීමක් තියන ඕනනි කියෙලා ම විශවාසකරන ඒකරමන්දන්න විධ මත තියන වි මතවාදයන් තියනව කියක නමු මගේ පෞද්ගලික විශවාසයන මතය නම්. අනිවාෙන් යම්කිසි හදැරීම කර නන කියන මොකද දැන් අපි රර්නය ගතමගේ නේ පසුබිමි නර්තනයයට පස්සේ . ගානය පම පොඩිකාලේ හදාරලති නො ඉතින් මේ දේවල් අපිට කරන්නේ යන්න කොට යම් කිසි පසුබිමද නිවේදනය ම කුඩාකා සහ මහිතැන්නේ අවුරුදු නමයක් පි කාලයක් මං ස්ට්‍රේලියාවේ විදුන නාලිකාක්ක වැඩර නි्यස් ්‍රීඩ කෙනෙ ැටරණනි ේදකාක් හැටේ ඒතිං මේ දේවල් මම්මුලින්ම ගේිය සහජ හැකියාවක්ක්ක තමයි නමුත් තීට පස්සේ ඒක හදාරන්නඕන එක ක්‍රමවේදයක් තින් ඉතින් දැඟ විශේෂ ඒ රටේ ගත්තා හම ඒගොල්ලො මේ මේ නාලිකාවත්තක වැඩ කරනවනං බෝඩ කාටිං ලයින්ස එකක් තමන්ට තියෙන් ඕනි කියනක අත්‍යවශ්‍යදයක් ඉතින් එතකොට අපිටේ ඒ කෝසක කරන්න වෙනවා සටිකටක ගන්න වෙනවා නැත්තං අපිට ඒ තුළ නිකං වැඩරන්න බැහැමකදි හැම ස්විට්බෝඩ්ි එකඉඳ හැම දේ අපි දැනගෙනන්න ඕන. ඉති ඒ ඒ පදනතමයි මට තියන්නේෙ ඒ හුරුව තමයි මට තියෙ කෙනෙ දෙයක් ඉග ගන්න ඕනි කියෙ මට පොඩ්ඩක් තියෙනවා. ගොමත්මං ඇකඩමික්ස් පැත්තට බර කෙනෙක්ම ඉගෙනගන්න ආසයි. ඉතින් දැන් ඕනම ශස්ත්‍රයක් කරන කොට නියලන කොට එක ති අහුමුළල හොයාගෙන ඕෝමනාව මට තේර තින් ම දකිනවා. අපි වැඩ කරනකොට ෘතිය මට්ටමින් වැඩ කරනකොට මේ හැදැරීම ගොඩක් අපිට රුකලක් වෙනවා කියල කටයක්ත්තක වැඩ කරනුකොට එක ලේසි වෙනවා කිය එක අනිත් රංගන රංගන තුළ විශේෂම සහජ කුසලතාවයක් සහරුන්ට තියෙන සහරුන්ට නෑ නමුත් ඒක අදැකීම් තුලින් වැඩකිරීම තුළින් හදාරන්න පුළුවන් ඒවාගේම වැඩිදියුණු කරගන්න පුළුවන් නමුත්න් රංගණය ඔබදාන්න විදිහත් තාක්ෂික පැත්තකුත් තියෙන දෙයක් ඉතින් ඒ පැත්ත මංහිතන හැදැරීම තුළින් ගොඩක් පිටවාලක් වෙනවා අපිට වැඩ කරනකොට ැ සහරලාට ම රංගනය හදාර්ල තිබනට තාක්ෂණය පැත්ත ටිකයි අපට හදාාරන්න පුළුවන් වවෙන්න ති අතරම් වැඩ කරන්න ගිහාම සහරලාට අදැගම් බිලතිනවා විශේෂෙන් මම වැඩකරපු පලවිනිචිත්‍රපටේ ෆීච ෆිල්ම් එකේ ප්‍රාන චර්ත්තැකරපු ඉන්දියාවේ චල් ජුටයකේලා හින්දි චිත්‍රපටයක් ඒකේ මට මතකයි දැන් රාගපානෝටම රඟපානවා නමුත් දැම් අධ්‍යක්ෂවරය දිගින් දිගටම මට බනිනවා මගේ කෝස්ථාට බනිනවා. ඉතිං හේතුව බලනකොට වෙනදයක් නෙමේ දැම් ඇටි හැලෙන රඟපානවා නමුත් එක්කො කැමරෆේසිං නෑ එක්කෝ ඒ වගේ දැම්ේ රඟපෑම තුල එක බ්ලොකින් වැරදිී ඉතින් එතකොට තමයි මට තෙරුුණේ රංගනය කියන්නේ මේක කොටසක් නමුත් ඊට වඩා තව දේවල් තියනවා මේ අපට ඉති ඒක හැදැරීම තුලින් සහිට පසමක් ඒක ොයාගෙනගේ ඇත්තම ආපහු මගේ ට්‍රේනන්ස් ලගවට ගිලකව මට මේේටික පොඩ්ඩක් කියල දෙන්න කියල මොකද එතකට අපි අනිතර ලොක ලේසියක් වන අපිනිසා ට එක් සියක් ගන්න නෑන අපි ේටික දැනගෙන හිටියොත් කෙනකතුට අන්න ඒගේ මංහිතන්නේ මගේ විශ්වාසේනම් යම් කිසිහ දැරීමක් තියෙන් ඕොනෙක යම් කිසි ඇටලිස් ෆෞන්්ඩේෂන එකක්වත් තිෙන් ඕනක කිය. හරිහැ විදේශය නිර්මාණවට දායවෙලා ඒ නිර්මාණවල සම්බන්ධ වෙනකහ ලංකාල් දනකරන කතර ට සියම් වෙනසක් දැරනවද ඒ ඇත්තක වවැනකිරීමේද. ඕ. ඇත කියරන්න තියෙනවා මොකද ඉන්දිය වගේ රටක් ගත්ත හම් විශේෂයෙන් අපි දන්න පරිදි මේ ආටිස් ලට කලාකරුවන්ට තරුවලට තියෙන ඒගුලන්ට දෙන වටිනාකම ගොඩක් වැඩි ඒක ඒ අපට දැනෙනවා එක අන්න ඕනම වැඩ කරනන්න ගිහම් පස්සේ උදාහරනයක් හැටියට ම පලවෙනියටටම කරපු ටවකමශල්ල එකක ඉන්දියාවේ මනපුරම් ගොල් ලෝන්ස් කියල ජූලරි කම්පනහකටරේ ලොක ලොක බ්‍රෑන්ඩ් එකක් ඉන්දියාව තින ප්‍රමුක්තම රත්තරම්බඩු බ්‍රෑන්් එකක් ඉතින් ඒක ම මිතුන් චක්‍රවෝර්ධිකයල අපි හැබමහඳරන සන ගනන්වල සපස් ා කනෙක යගේ වයිස්ක චරිතය තමයි ම කරේ. ඉතින් මට මතකයි අද මවන්දල ඔක්කොම ලස්සන්ට තියලතිනව ඒසේගේ ඉතිං බ්ලොකං වලටේ කියැනේ ම හිට වන්න තන හ හිටගෙන ඉන්නටත් ඕන තැන මේ දේවල් වලට කෙනෙක් ද මම නැහැදැන් කෙනෙක් එතන නොමංකල්පනකට මොකක්ද මේක මට තේරෙෙන් නැමේ කතන්දර ඊට පස්සේ. ඇතරම මගේ උසට සහ මගේ ශරීර ප්‍රමාණයට සිමිල කෙනෙක් ව ඒගොලු අරං ඇවිල්ලා තියෙන. එතකොට එයා තමයි අන්තිම මොහත වෙනකං ඒදේවල් වට මෙහටහැරන්න හට හරෙන ලයිට් වලට ෆ්‍රේමිං වලට ඉන්නේ එක ෆයිනලයිස් කරගත්ත හම තමයි මාවතනින් හෙ හිටගන්න ඉති මම එතකොට කව් ම මම තරුුවත් නෙවෙයි මම මේ ප්‍රසිද්ධ කෙනෙක් නෙමේ ම සාමාන්‍ය ආටිස්ට කෙනෙක් නමුත්ඒ ආටිස්ක කෙනක් ැටුුණ දෙන වැලිුව එකතකර තමයි ට තරුණු මහන්සිරන්නේ අප මොකද මේ රංගනය කියන දේ කොච්චරආයෝජනයක්ද යිමෝෂණලි සහහා ෆිසිකලි කියන කියගලට තේරනවා. ඉතින්න්න මේ වෙන සම් පොඩ්ඩක් දකින ඒ අවංකවම කියන්න ඕන මේ වටිනා මමාටිස් කෙනෙකුට දන කියලා. ඉතිං අනිවාර්ෙන් නිර්මාණවලට ති ආයෝජනය ඒ රටවල් වල වැඩි නිසා හැම අතින්ම අපිට ලැබෙන පහසුකම් සහවෘතිය මට්ට මේ ප්‍රමිතිය අනිවාරෙන්ම වෙන සිති ඒක මංහිතන්නේ ලංකාවේ අපි දැන් හිතලම හදාගන්න ඕන දෙයක් ආටිස්ලට කරෝ එකට මේ මේ නිර්මාණ කරණය ඒදෙනහමන් ෝ වල් අප මානවම සපත්වලට තව වටනාකමක් දෙන්න ඕන කියනෙකම විශවාස කරන. හරි කිසිම් නිර්මාණයක් තෝර ගනිදී ඔබට ඔබට බදුසැකින්ත්‍ර කාරනාවන්ති නො විශ්වා කරන ඔබට කරන්න පුළුවන්ද බඩරිද කියන කාරනාව ඇතුලේ ඔබ සැිකිිමත්න කරුම් කාණාවන් තියෙනවද. හරි මහිත ගොඩක් කවෙලාවට ගොඩත් දෙවල් සලකල බල තමයි නිර්මාණවලටට එකතු වෙන්නේ. මොකද මේ නිර්මාණ තේරීමත් එක්තරා විදිහකට අප අපි කෞද කියන ප්‍රේක්ෂකයන්ට කියන්න තියෙන එක් තරා විදිහා. එක්තරා වොයිස් එකක් අපේ. ඊට අමතරව අපි කරන දේ ගැන අපි තෘප්තිමත් ව න්න ඕන අපි හැරලා බලන්නකොට ඒක ගැන යම් කිසි ආඩම්බරයක් නිහතමාන විදිර ඇති වන්න ඩෝන මේකර කියක ගැන සෑහීමකට පත්වෙන්න පුළුවන් වෙන්නඕන තින් ඒෙහින්ද. මට සතුරුව හැකි තෘප්තිමත්විය හැකි නිර්ණ මම තෝරා ගැනීමේදී එක්තර තියෙනවා චක්ලිස් එක. ඒවා බලල තමයි ඇත්තටම නිර්මාණයකට සම්බන්ධ වන්න . නිරුපන කිරම් කරන්න පටන්ගතර පසේ ඔබ හිතන්න ට වැදගත්ව අද්‍යශකරගේ මන් ගත තම් පටපතර ලාතින දේද වඩා වැදගත්ව මෙ මයි පිටපත කියන්නේ මංතන්නේ හොඳ ශක්තිමත් අපි හිටම නෞකාවක් වගේදයක් කියලා ඒ ක අපපිට ට්‍රැවල් කරන්න ලොකු හයියක් නමුත්හමක ගිහිල්ලා ස්බර්ගක හ්ප ගන්නවාද ම නැත්තන් හරි ඩෙස්ටිනේෂන එකට ගෙනන වාද කියනෙක තරණේවෙ අධ්‍යක්ෂකවරයාමත ඉතින් මං තන ගොඩක් වෙලාලට අධ්‍යක්ෂකවරයාට එතන වැඩි වගකීමක් සහ වැඩි කොට සක්තියනවා කියක මම පෞද්ගෙලික වශවා කරනවා මොකද හොඳ පිටපතක් වුණත් හරියට දිලිවවෙෙන් නැති තැන්තියනවා අධ්‍යක්ෂකවරයා මත. එච්චරම ලොකු පබල නොවෙන පිට පත් වුණ අධ්‍යක්ෂකවරයාගේ ර්ශය දෘෂ්ටි කමණය තුලින් කෙලීම වැඩිල්ලක් වගේ ප්‍රේක්ෂකයාගාවට ගෙනයන එකක්ත් අප ැකල තිනීම ඉතිම මේ දෙකම තියන අධ්‍යක්ෂකවරයාඇය මංහිතන ඒ නිසා පිටපත කුමක් වුවත් පිට පත් වාරෙන් ට්‍රෝන් ව නොන එකෙද දෙක්නෑ නමුත් අධ්‍යක්ෂකරයට පුළුවන් අපි නො මේකෝ බ්‍රෙක්ල ඒ වගේ තැනක මංහිතන්නේ තියන්න පුළුවන් අධ්‍යක්ෂි කරයාගේ ඒයාගේ විජණ එක තමයි හරි. ලංකාවේ සිනම ඇතුේ රංග ශිල්පියකු හෝ ිල් පිනියක න ෘත්තිය බාවය ගැ බ අහමක්ද තව තියෙන්න්න පුළුවන් කියනක තමයි ම හිතන්න ඇත්තරම මොකද අපි ගොඩක්වෙලාට දකින්නේ වෘතිය මට්ටම කියනෙක් එකන අප අහල තියන දේ අපට හෙන දේ නිතරම රංගනය විතරක් කරලලා මද රංගනය විතරක් කරලා බැහැ තව මොක් හරි දේකුත් තියෙන්න්නේ න එතනම අපට ෘතිය මටමක් අහිමේ වෙලා තියෙනවනහෙම කියන්න වෙච්චක ඉති මඋනත් ෘත්තිය රංගනි ශිල්පිනයක් කියන්න බෑ මට මගේම කල තව ව්‍යාපාරයක් ආදායමාර්ගයක් තියෙන නිසාතමයි මටම මේ නියලන්න පුලුවන්කම තියනවත්. ඉතින් ඒක මංහිතන්නේටික් යම් කිසි විදිහක කේ දවාචකයක් කෙලමුකද ඉන්ඩස්ට්‍රිකේ තැනට එන්න ඕනේ එම වෙලා නැහැ. ඊට අමතරව ඒක කරන්න නම ග තන රංග ශිල්පීන් ශිල්පියන් හහිට කලාලරුවන් හටට අපේ තියෙන ප්‍රමිතිය අපි අපේ ස්ටෑන්ඩ අපිම ටිකක් ඉහලට ගන්න ඕන එක මුලින්ම කරනකොට කීපදනෙක්ගේ හිතරි දෙන්න ඉඩ තියෙනවා. නමුත් අපික කරන්න වෙනවා එකන්නේ අපේේ වැලියව ක පටි ඉල්න්න වන එල් ොට හරු කියන් ලෑ කවරුහි කවරු කියල දන්න හිතාන් ඉන්න හවල්ල එක කෙනත් වැඩ කරන්න මේ ගන්ට නමුත් යාට බයිද ගදල ට ර හැහනවා නමුත් අපිට අපේ කියල මම්කිසි ප්‍රමිතියක් ටාන්ඩ් දෙක්. තියන්න වෙනවා නැත්තම් අපිට කවදාවත් ඒ තැනට යන්න වෙන්න කීප දෙනකුට ඉදිරිපත් වෙන්න වෙනවා කියන්න මේක තමයි මගේ අවමය අවම විනිම මේ ගන්තා අඩුවෙන් අපිට වැඩ කරන්න බෑ මොකද අපි ඉක්ිපමන්ටොලට කවදාවත් බාගෙන් කරන්න හැ කරුව කැඇත්තරම ඒගොලන්ට පවගේවන්න ඕනේ නමුත් මහිතන්නේ ඒදේවල්වෙල්ට තියෙන යම්ගන හරි හරිේදේඒයට යම ස්ටන්ඩ් එකක් තිෙන නමුත් තාටිට්ටාවහම මහිතන්නේ එකන සහරවෙලාාට මේ හොමනිකා දවස්කුලියක්ගේ ගානකට බලාපොරොත්තුවෙන්නේ ඒගේ අශ්‍රමය සහමහන්ේ ඉති රංගනය කියන කාරයතු ලබිහිතුම් පය ගනන් නිදිම අරාගෙන මේ කබ්දාගෙන තැන්තැන්වල ඉඳමින් ගොඩක් දුෂකරදේවලොත් කරන්න වන නඇති මහිතන්නන්නේ මේ දීලා තින වටිනාකම් ආටිස් කෙනකුට අපි තව උඩට ගේ නොනකෙල් මොකද එහම ගෙනහම ආටිස්ෙන අ පත්තට නිර්මාණයට දෙනායෝජනය තව ගොඩක් වැඩවෙන ොකද අපි හොඳට ගෙවනවනන් එය තෘ්තිමත් එකට ය මුළු හදවතින්ම මේකට බැහල වැඩරනවා කියලා අපි කැපීමෙන් වැඩ කරනවා නමුත් අපට ගෙවන්නේ අඩුගානක් නං තියෙන සැලකීමත් බොහොම අඩුතැන කනම් තියන්නේ කරද කියලා තන වෙලාවල් නො එහෙම තාටස් කනෙක් තමයි ඇතරම මේ ස්ටෑන්ඩ ක පොයි විදිර වඋනත් සේර සයයක් මදන්න නමුත් සහර කෙනෙක්ටේ ප්‍රමිතිය ලැබු නඇත්තම් ප්‍රමිතිය දෙන්නෙ නෑ එකකට මයි අපට සබස්ටන්ඩ නිර්ණ දකින්නට ලැබෙන්නේ කන්නේ වැඩි වටිනාකමක් නැති නිර්මාණ දකින්නල වෙ ලබන්නේකට මුොල ඉන්ඩස්ට්‍රේකම එකම තැන මේ විදිහරම තිය ඒීති ඒකයි.